रूप महद किया गया सेट न मलक ते माते ही गावेद आले एल से कड़ी गया प्रेमालो कहनी में गया प्रेमालो कहनी में गया अब रूप महद किया गया सेट न मलक ते माते ही गावेद आले एल से कड़ी गया प्रेमालो සිංහල සිනමාවේ අතීතයට යන කාටුවද ඔහු පසු කර යා නොහැකි එතරම්ම ප්‍රබල ලෙස ඔහුගේ දෙවන්ත සෙවනැල්ල සිංහල සිනමාව මත වැටී තිබෙනවා විසිවන සියවසේ මුල් භාගයේ වන විට මෙරට පැවතුනේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයට නතුවයි යාපනය තුළද මෙම යටත් විජිත පාලන සමයේ පැවතුනේ පැහැදිලිව හඳුනාගත හැකි සමාජ ස්තර දෙකක් යටතේ ඉන් එක් සමාජ ස්තරයක් ප්‍රභූ පැලැන්තිය වූ අතර අනෙක් සමාජ ස්තරය වූයේ අවවර ප්‍රසාදිත සමාජ කොටසයි මෙම සමාජ ස්තර අතරින් වරප්‍රසාදලත් සමාජ කොටස ඉංග්‍රීසි උගත් කිසියම් මතධාරී පිරිසක් බවට පසු කාලීනව පත්වනු දැකිය හැකි වුණා කනක සබේ ගුණරත්නම් 1917 ජූලි මාස 30 වෙනිදා මෙලොව එළිය දකින්නේ මෙවැනි පසුබිමකයි ඔහු මෙලොව එළිය දැකීමෙන් වසර 8කට පමණ පසුව සිනමාව නම් සුවිශේෂී මාධ්‍ය කොළඹ නගරයේ ප්‍රදර්ශනයක් ප්‍රථම වරට සිදු කරනවා යාපනයේ උපදින ගුණරත්නම් දරුවාගේ ඉරණම මෙරට බිහිවන සිනමාව සමග ලියවෙන්නේ ඉන් වසර ගණනාවකට පසුයි ගුණරත්නම් සිසුවා ලතරු වේදීම ඔහුගේ මව මෙලව හැර යාම නිසා හැදී වැඩෙන්නේ පියාගේ රැකවරණයේයි යාපනය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ගුණරත්නම්ගේ ළමා කාලය කිවි යන්නේ එවකට එම නගරයේ වූ සුවිශේෂී සමාජ සංස්කෘතික පසුබිම් සමගයි යාපනය අම්බලවානර් වීදියේ පිහිටි ගුණරත්නම්ගේ නිවස එකල පිළිගැනීමට ලක් වූ සමාජ පන්තියට අයත් එකක් බව පැහැදිලි කනක සබේ ගුණරත්නම් තරුණ අවදිය වන විට ලාංකීය සමාජය මත තම නිල මුත්‍රාව සලකුණු කරන්නේ කේ ගුණරත්නම් ලෙසයි ගුණරත්නම් වල තරුණ කාලය කොහොමද මුණ ගැහුනේ ඉස්සර අපේ මාතේ අපේ අක්කව බැඳලා හිටියානේ අවුරුදු 6ක් ළමයි මොකක් හම්බුනේ නැහැ ඊට පස්සේ අපේ අක්කා මාලා අකමලන් පස්සේ තමයි අපි බැන්දේ අපි බැන්දලා ළමයි 6 දෙනෙක් හම්බුණා අක්කා බැන්දන් පස්සේ තමයි සිනමා ස්ලිමිටර් කම්පැනි ස්ටාර්ට් කෙරුවේ ඔහු අලුත් පෙට්ටි වේදියේ සිසිල් බීම සමාගමක් තමයි මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ ඊට පස්සේ ඒකෙන් ලැබුණු ඒ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් වලින් ඔහු චිත්‍රපට ගෙන්වීම සහ සිනමා හල් ඉදිකිරීමට පටන් ගත්තා මේ 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 සිද්ධිය නිසා ඔහු ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා සිනමාව සිංහල සිනමාව පැත්තෙන් මුලදී ඔහු විදේශීය චිත්‍රපටි විශේෂයෙන්ම ද්‍රවිඩ චිත්‍රපටි
විහි ගෙනල්ලා ප්‍රදර්ශනය කිරීම තමයි මුලින්ම ආරම්භ කළේ. මහා සිහිනයක් බොහෝ විට උපදින්නේ පුංචි සිතුවිලි බීජයකින්. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ අවසාන සමය එළඹෙමින් තිබූ සමයක සිය තාරුණ්‍ය එලිපත්ත මත සිටගත් කේ ගුණරත්නම් තරුණයාට ඒ සමාජ පසුබිම මත පැතිර තිබූ බොහෝ අදහස් ආකල්ප ජාතික සටන් අපි මිනිස්සු හැමදාම අනුන්ගෙන හිතලා තියෙනවා නේද අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි බලපාන්නට ඇති මේ සියල්ල අතරින් ගුණරත්නම් තරුණයාගේ සිහිනවලට බලපෑම් කළ සිතුවිල්ල වන්නට ඇත්තේ සිනමාවේ අපූර්වත්වය වන්නට ඇති ඔහු දවසක කොළඹටත් එතනින් දකුණු ඉන්දියාවටත් යන්නට ඇත්තේ සිතේ කොනක මේ පුංචි ගිනි පුලිඟුව රඳවාගෙන වන්නට ඇති දකුණු ඉන්දියාවේදී ගුණරත්නම්ගේ සිතෙහි වූ මේ පුංචි ගිනි පුලිඟුව අවුලන්නට බාරි බෙහෙන් චිත්‍රපටය සමත් වෙනවා ඒ මග ඔහු සිංහල සිනමාවේ දෙවන්තේකු බවට පසුකාලීනව ඔසවා තබන්නටද සමත් වෙනවා द्रविड़ चित्रपट लंकावट गिन्नपु अवस्थावेदी चित्रपटि वल प्रचारकटे दुकरपु टी सोमशेखरन महता तमाई गुणरत्नम महताव सिंगल चित्रपटि निपदवीमट यमु करन्ने ए 1952 सुजाता चित्रपटय सुजाता वाणिजा देन अति सार्थको चित्रपटयक बवट पत् वुणा एहि रंगपै फ्लोरिडा जयलत सह प्रेमचंद तरुण तरुणियन के अनुकरण सिनेमा तारका बाट पत्वीम केपे पेनुना एहि तवत वेनस्कमक कोई मिनर्वा नाट्य संप्रदायट अनुव निपदवीमाई इतिक बहु चित्रपटवल दिबस उच्चारणय सिदु कले अस्वाभाविक अधिरंगणयकिन एय एकल हेंदिन्नुने पोते दिबस नमेन सुजाता चित्रपटेन में संप्रदाय वेनस सुना सुजाता चित्रपटी गीत सियल्लम जनप्रिय वुणा ए जनप्रिय विशेषयेन सदा कलोत् प्रेमा लोके निवी गिया पेम रेल्ल नगी प्रेम गंगे मैनिक वगे नारीलता पुष्पे मे वगे जनप्रिय गीत ए चित्रपटी रतरतुना ए वगे आनंद समरकोन के सूर्य संबंध करगत्ता सुजाता चित्रपट के गुणरत्न महात्म्य या द्रविड निष्पादक वरे गुणा सिंगल कलाकार अतर तमाय नितर रंदुने नारिलता पोते पुत्रे नारिलता पोते ज्ञान वड़वना योग मड़वना नारिलता पोते मेरठ सिंहल सिनेमावे आरंभे मत दकुनु इंदिय सेवनल्ल वेटी तिबू बव प्रकट कारणयक इन गमन मग वेनस करमिन उतुरु इंदिय आभाषय मेरठट केंदवागत पलमु चित्रपटे उये 1953 तिरगत वु सुजाता चित्रपटयाई एहि निष्पादकवरया उये सिनेमा समागमे अधिपतिवरया उ के गुणरत्नम महताई
सुजाता चित्रपट निर्माण हुए बारी बहन नमो हिंदी चित्रपट सिंहल पिटपताई टी आर सुंदर इंडिया डायरेक्टर सुजाता जयलता प्रेम लगा सुजाता शूट करने का बेन था मुंह पे आई ने तो बट अभी भी हमारे आते का सत्य प्रेम भृंग राजया सत्य प्रेम भृंग राजया मम वे ओ बे प्रेम पुष्पये प्रेम पुष्पये මෙම චිත්‍රපටය ලාංකීය සිනමාවට කොතෙක් බලපානට ඇතිදැයි වැටහෙන්නේ 1953 ජුනි 23 වනදා සිට මරදාන ගාමිණී සිනමාහලේ එය මාස 5කට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනය වීම තුලින් මෙම චිත්‍රපටය එවකට පැවති මුදලින් ලක්ෂ 22 හමාරක ආදායමක් උපයා ඇති බවද වාර්තා වුණා महिताने गीत गेन कथाकोट इधा गुआन मे गीत प्रचार मे गीत सन्ध गीत तटी दहस गान मे श्रीलंकावट गेन तीन गुंड महता आलय अमतक तरल गया सुजाता तरम विजातिक गायक गायिकावन के सेवे लबागत विनत चित्रपटयक नतिबवटद पसुकालीन विचारकीन पेन्वा दुन्ना मेहिदी मिमि चित्रपटेट गीत रचना कल आनंद समरकोन एवन विट जातिक गीय रचना कर नमक दिना सिटिया पसुकालीन विचारकीन पेन्वा दुन्ने ओहलियो जातिक गीय चित्रपटेट अतुलत कर गेनीमट एहि निष्पादक उत्सुक उनापमनक नोव जातिक गीयट समान तवत् गीतयक् समरकोन् सूरीन् लवा रचना करगत् बवयि एम गीतय उने मनरंजन दर्शनीय लंका सिनेमा समागम 1950 दशके आरंभेदी आरंभान्ने कोटहेन अलुत हिट्टिवीदिय प्रदेशे कोडनगिल्लक ओगे हौल करुलेस डब्ल्यू एस तंपो कटयुतु कर तिबेनवा चित्रपट निष्पादनय वगेम मुद्रण कर्मांतयटत् अतगसन के गुणरत्नम स्क्रीन प्रिंटर्स आरंभ करमेन कला संग्रहवक्त मुद्रणय करन्ने चित्रपट कर्मांते प्रचारणय सदहाय कलापत्र एवगेम जनप्रिय उना प्रेक्षक अत्र सिनेमा हालेदी ये कलापत्र मिलदी गण एवगेम चित्रपट दर्शन वेनकोट गीत पोतकूत निकुतना सुजाता वरद कागद प्रदल पिलिरुव दोस्तर मेवा चित्रपट गीत पोत अपी पुंशिकाले अपने मत का अपी डेमोपियां समय चित्रपट बल्वे तुम मुदल के सतपाल सत विस्तक मुदलगट एक काले मे गीत पोत अब लबागन लगुना ये सीलम गीत अब मत के अन्न इवागीतम
ननवाद मम पंद पेट भई दो बादा वही रही हर नती आलय रसन तसी देवी नांगी सिंहल सिनेमा आरंभे टीम सेलो रोकते किरीम सिद्ध करुने चित्रागार तोलाई सिनेमा समागमे हदवत बावट पत्वति बुने हैंडल बेटी विचार्य चित्रागार या मूल चित्रपट बहुमे कम दर्शन तलसे कसुने विचार्य चित्रागार या तोलाई मिस्टर के गुणरत्न He's a great man, great producer, great, film linemaker, Mukuma producer, studio owner, laboratory owner, sound studio owner, all in one Ukkama, all the cinema is in under one roof. Vijaya Studios again, Hamekama, floor deka, studio, theatre, recording theatre, laboratory, Hamekama editing, Hamekama, Tibuna Ekama studio, Vijaya studio, eke, Aidikarya Villa, Mr. K. स्टूडियो एक हेमा फिल्म सक्सेसफुल फिल्म ऑल द फिल्म आर वेरी ग्रैंड सक्सेस इंडिया जाति का एम मस्तान सिनेमा समागम में बहु चित्रपट वाले कैमरा अध्यक्ष ने क्रीम कैपी पेनवा विजय चित्रागारे सेवे कल बहु शिल्पी नुए इंडिया जाति का इन मिश्रा के लिए हिटिया के ने इंडिया इंडे बॉम्बे इंडे ना बिला यहाँ साउंड इंजीनियर माता के ना मामा आधा ऐसा रिलीज थे ना अभी यहाँ ना स्टूडियो का था मिश्रा थे का इंडे ला बालान रो ना मैं एडिटिंग यहाँ हरियाणा कराने ने अभी गिरे इंडो ने विजय स्टूडियो से गला रात यहाँ ना विजय स्टूडियो इतनी यहाँ पे था एका मार को अभी फोन करना उन्होंने करा ने स्टूडियो एक मित्र अयो मैं सिंगर स्पीचर अभी हेटर रिलीज करा थे ना मामा बाला ड्रोन मेक एडिटिंग हरियट करना तो खेल बाला ड्रोन खेल स्टूडियो के अंदर इतनी रह गेदर इन्हों को एक मार देखा बैठ किया ला मांग किया पवसा सुधा सुधा रहना
सुदा सुदा रहना अंधा मी निन्ने निन्ने तो पावना वेद वाला नील करु हंगा गना रहना स्लोन स्टूडियो इन द लास्वेल सिनेमा सेक्रेटरिया सिनेमा कैमरा डिपार्टमेंट इंटरव्यू कटिया इतकोट मिस्टर ए गुंडरत्नम इतना रामेश्वर के डायरेक्टर कटिया सिनेमा लिमिटेड रामेश्वर डायरेक्टर इत बस या इंटरव्यू गत्यमा इंटरव्यू के सिनेमा लिमिटेड गत्ता 1960 एम मस्तान वाज़ चीफ डायरेक्टर एंड स्टूडियो ऑर्गेनाइजर या ऑर्गेनाइज कर लो कमा फिल्म इक्विपमेंट होगा अनित के लेबोरेटरी एम मस्तान स्टूडियो इंचार्ज स्टूडियो संपूर्ण ऑर्गनाइज करवा अनित के लेबोरेटरी ऑर्गनाइज कर एस वी वेंकटरामन के लेकिने कहावा इज वेरी क्वालिफाइड मैन या लेबोरेटरी पटांग इस मिश्रा के लिए कने इंडिया इन लावा या साउंड डिपार्टमेंट ऑर्गनाइज करवा ये विधेयता हेम डिपार्टमेंट स्टार्ट इंडियन टेक्नीशियन लोकल अपे लंका वैद्य मम वितराय सुजाता चित्रपटे सार्थक समग गुणरत्न महता पनहे दशके तुले चित्रपट रसक निष्पादने कला वरद कागिद रदल पिलिरुव दोस्तर दुप्पतागे दुग शूरयायन चित्रपट बुहुम्याक वाणिज्य वशेन्द सार्थक उना जम दवस का मगे हित नीचे समग खतन करन त फिल्मुना ए दवस समय मे लोके मगे अंतिम दवस किटन पोई देन मत्थे दिन पोई किटन पोई देन मत्थे दिन पोई तंगला माई नर काई भोसराई कुंदला में अट काउर नादरी किटन पोई देन मत्थे दिन पोई दिन बम किटन पोई के गुणरत्न महात्म्य मम जनहंदिर गन्न कुठ मम कुड़ा धैर्य गुणरत्न महात्मा को नवने मगे कटहांड दान हितान को आई ये गीते बनवेन एक ने सूर्य चित्रपाटी ऐट तीन तटिकत की निम करे इंडिया विधि एक संगीत अध्यक्ष ने करे दक्षिण मूर्ति ये गीते टिका कमारु गीते टेक्स देखा ही गत्ते मगे गीते हरे कियला ये गुलो संतोष होना ये गीते पटिकत करन යනකොට මම දැක්කා මගේම වයස වගේ ඉන්න ප්‍රවිඩ ගෑනු ළමයි එවිලා හිටියා මේ මේ චිත්‍රකාරයෙට පස්සේ මට ආරංචි වුණා ඒ එවිලා හිටියේ ජමනරාණි මට ගීතේ ගායනා කරන්න බැරි වුණොත් එයාලා වුණා ගායනා කරවන්න තමයි එයාව ගෙන්නලා තිබුණේ එතකොට ගුණරත්න මහත්මයා හරි සන්තෝෂ වුණා ඕ මින්රාණි හේ ඉන්න හොඳ ගායිකාවක් තමයි मैं लमा गायक वाकुनाट मैं ढूंगा गीत गायना करने पूर्वा केला गुणरत्न महात्म्या मांगेन हरी पहदी बंग तिबुना किसन पियो मन पिया करो मन राम तेरी तेरी अन हद विद पिया तू बिंदु बिंदु राग न कुसुमिन बंदिन नी बदनी पेन नामिन बुजुरजा ममनम प्रिया कौदु गुणरत्नम कहने हरीम निश्चब्द मनुष्य किसी में किसी देखट पहले बलने तमहार निष्पाद कर आगे अपने निधार से तीन और देख कर आप सिंधु कराइम पास तम या बलाने इत पास से पैदल पेल गया मैं
එතනදී ලොකු මේ උත්සවයක් තිබුණා 31 වෙනිදා ඔක්කොම නටන්න ගත්තා. ඉතින් මේ මම විතරයි හිටියේ නටන්න. ඊට පස්සේ මමත් නැටුවා. ඉතින් ඒක බලන් ඉඳලා එතන හිටියා මේ එකංගිය නිලියට අසනීපුන් නිසා සුන්දර මහත්තයා කිව්වා මෙයාට පුළුවන් මේ පාර්ට් එක කරන්න කියලා. පස්සේ බොහොත්නම් එක මට මේ ප්‍රථම වතාවට එයාත් එක්ක රඟපාන්න සිද්ධත් වුණා. හැබැයි ඉතින් මමත් නමත්ව දැනගෙන හිටියේ නෑ මේ පස්ස කළ පෙන්ව පස්ස යක් හොඳයි නේද. මම වල මොහිනේට ගිහලා සින්දු ගන්නවා සින්දු අත කතා කරා. එහෙම කිව්වේ වනාන්තරයේ ඉන්න නිසා ඔබ හුඟක් ලක්ෂණ නිසා. සිනමා සමාගමේ මුල් චිත්‍රපට ඉන්දීය අධ්‍යක්ෂවරුන් විසින්ම නිර්මාණය වීමට කේ ගුණරත්නම්ගේ ඉන්දීය සමගතා කියාපාන්නක්. එම් මස්තාන්, ටී සුන්දරම්, සීවි චාරි, මිත්‍රදාස්, කේ ශංකර්, ක්‍රිෂ්ණා රාවෝ, සේතු මාධවන් සම්බන්ධ වීම තුළින් උතුරු ඉන්දියාර සිංහල සිනමාවට එක් කෙරුණා. ABM වෙන පක්ෂිරාජා ස්ටුඩියෝස්, ශ්‍රීරාමුලු නැරි පක්ෂිරාජා ස්ටුඩියෝස්, ඒ වගේ නාර්ත් ඉන්දියා රාජ් කපූර්, මෙබූබ්, ඒ වගේ හොඳ ප්‍රොඩියුසර්ස් ඔක්කොම මාතේ අල්ලගත්තා. ඒක නිසා අපේ මාතේට හොඳ මේවා ඔක්කොම හම්බ වුණා. අපේ මාතේ තමයි ගිහලා ඉන්දියාවට ආවේ කියනවා. රාජ් කපූර් මාතේ ගිහලා හම්බ වුණා නේද? රෑ පුරාම එයා නිදනලු. රෑට තමයි වැඩ පටන් ගන්නේ. රෑ ඉඳලා උදේ වෙනකන් තමයි එයා හැරලා එයාගේ ස්ටුඩියෝ වල රාජ් කපූර්. දවල්ට එයාගේ ස්ටුඩියෝ රූම් ඇතුළේ කියන කර්ටනක මැදට දාලා හොඳට නිදි. දවල් පුරාම නිදි. රෑ පුරාම වැඩ. දශකයේ ආරම්භ වන විටම කේ ගුණරත්නම් මහතා තරමක් බරපතල වැඩකට අත තබනවා. සිය පළමු චිත්‍රපටය මෙන්ම සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය සලකුණු කළ රේඛාව චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග දැවැන්ත සිනමාකාරයකට කේ ගුණරත්නම් මහතා අතගසන්නේ ඔහු පිළිබඳ දැඩි විශ්වාසයකින්. සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වෙනුවෙන් ගුණරත්නම් මහතා මුල්වරට මුදල් යොදවනවා පමණක් නොව වාණිජ වශයෙන් රේඛාව අසාර්ථක වීමෙන් පසුව දැවැන්ත ආයෝජනයක් කරමින් සංදේශීය චිත්‍රපටය නිර්මාණය කිරීමට ලෙස්ටර් කෙරෙහි විශ්වාසය තිබීමත් ගුණරත්නම් මහතාගේ අනාගත සිනමා ඉව කියාපාන්නක්. සංදේශීය චිත්‍රපටය අතිසාර්ථක වනවා පමණක් නොව ගාමිණී ෆොන්සේකානම් පසුකාලීන මහා රංගතරයා මේ තුළින් සිංහල සිනමාවට තාරකා එළිදැල්වීමත් කැපී පෙනෙනවා. ओ
दवसा गुणरत्न महत्यागम එතකොට තිබුණේ නිව් චෙත්ති ස්ට්‍රීට් එකේ තමයි ඒ සමාගම තිබුණේ. ඉතින් මා වඩ ගහගෙන ගිහිල්ලා මේ ඒ අවස්ථාවට මට මතකයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඒ වගේම විලි බ්ලේක් මහත්මයා. විලි බ්ලේක් තමයි කැමරා ශිල්පියා හැටියට රැකී තිබුණේ සංදේශයේ. අපි ඒ දෙන්නා තමයි තමයි මම ගිහිල්ලා ගුණරත්න මහත්මයා හමු වුණා. ලෙස්ටර් මහත්මයා गुणत्न महात्मा मगे चित्रपटे सहजाक्षवरुंगे ख्यति मम लमयावर्थ मैं स्कूल असुने की मैं ख्यति मेवर्थ मंधुवागर्ता कि गुणत्न महात्मा की मैं यदि खाली कुहरी कटिदल तीन मगने मम स्कूल असुने हटियम गीत मई मे चित्रपट संबंध ये पार युमा चाची पेर आगे कलमनाकार महात्म आगे हुआ मे मुहूर्त मे अभी वेतने जवान लोगों ने जीव अभी तो पुलवांग मे अवस्था रुपया लेते से विसी पहाक वेतने जवान मासिक हुआ पशे मत हरी सत्तु ना मम बलापुर मुदार बलापुर Let to grow coffee pro. Sathating sitting nai, sathating medin nai. From Nestle. तो ये नहीं मामे की मैं चित्र पटी है लेकाटी तो करने देती ना आसार हो। रानगीरा बीनी बीबी रानगीरा वीरा नगीरा हाल सोयाने ऐसी मीरा मसोयाए कांदा भिंतिया कलाना संदेशी चित्रपट हदनकोट अभी पड़ी लमाई अब वयस हया खता अती अभी बेलिहुल्लो गया इतकोट अभी हिटिए बेलिहुल्लो रेस्ट हाउस के पड़ी काले अभी अरे फोर्ट्रेस एक अन्य में बालकोट ये बालकोट एथलेट गील बेलू कट्टिया क्रू ओकमेतल हिटिया लेस्टर जेम्स पीरिस मार्ता सुमित्रा पीरिस नोना ये ओकम ये पद बलकोट रियल एक्चुअल सिचुएशन आस्पियम हरियट पिलवेल चित्रपटी हेदवा हंगा साली वेदंकर चित्रपटी हेदवा කපිතානන්ගේ අවතරය ඇතුව අර පොලේ නටපු නැට්ටක් කාර්යය මෙහාට කැඳගෙන ආවා මේ අයට අගේ ඇති නටුමක් වෙන්නන්නේ මං හිතනවා ඒකේ නටුමෙනුත් සින්දෙනුත් මේ අය හොමින් විනෝදේ කියලා ආ වරලා Thank you.
ගුණරත්න මහත්මයා ඉතින් එනවා ලොකේෂන් එකට එනවා සමහර අවස්ථාවලදී එනවා ආපුවම එකක් තියෙනවා මේ එතුමා මේ වැඩි කායක්වත් කතා බහ කරන කෙනෙක් නෙමෙයි ඒ ආවම එතුමා වකලාට ලෙස්ටර් මහත්තයත් එක්ක නැත්නම් විලි බ්ලේක් මහත්තයත් එක්ක කතා කරුවට මේ අනිතාත් එක්ක අපි සමගවත් නැත්නම් නළු නිවියන් සමගවත් කතා බහ කරන එක බොහොම ආදී හැබැයි මම බලාගෙන ඉන්න ආදී වෙලාවට බලාගෙන ඉන්නකොට පේන නියා එයා මේ ගුණවත්න මහත්මයා මේ කතා නිකුරට හිතපු ගමන් මෙහෙම බලන මෙහෙම අමුතු වැල්ලිලක් තියෙනවා මෙහෙම කරලා බලන්න බලලා එච්චරයි ඒ අරුණම එතුමා සාමාන්‍ය අපිත් එක්ක කතා බහ කරේ නැහැ බොහෝ අවස්ථාවලදී ඒකේ සංස්කරණ කටයුතු එරුණේ ඒ සිනමා සමාගමේ සංස්කරණ මැදිරියේදී ඒ කටයුතු කරන අවස්ථාවේදී සංස්කාරක වශයෙන් කටයුතු කෙරුවේ මේ ටයිටස් තොටවත්තයන් මම තමයි සහාය කටයුතු වලට සම්බන්ධ වුණේ ඉතින් අපි දවසක් තා මේ හන්දේසේ වැඩ කටයුතු කරනකොට සංස්කරණ කටයුතු කරනකොට මට මතකයි මේ ඒ සංස්කරණ සංස්කරණ කාමරයට ආවා ගුණවත් මහත්මයා අර කාමරේ මෙහෙම දොර දෙපැත්තෙන් අල්ලගෙන මෙහෙම අතුලට ආවේවත් නැහැ අරගෙන අපි දිහා බල්ලා අපිට කිව්වා ආ මගේ මේ 10 කමාන්ඩ්මන්ට්ස් එක තමයි මේ ඔයගොල්ලෝ කරන්නේ නේද කියලා ඇහුවා මොකද මට වුණේ ටිකක් කලකිරුණු ස්වභාවයෙන් ඒක ඇහුවේ මොකද ඉතින් අපි හිනා වෙලා නිකන් හිටියා මොකද එයා හිතුවා මේකට කරන කාලය ගත්තු කාලයක් වියදමත් බලපුවම මේකනම් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ කියලා නමුත් පසු කාලෙකදී මම හිතන්නේ විශාල ආදායමක් ලැබුණු චිත්‍රපටයක් වුණා සංදේශයේ චිත්‍රපටිය මම හිතන්නේ ඒ අවධියේදී එකම නැත්නම් සිනමා ශාලාවල් 10ක පමණ දවස් 100ක් එක දිගටම දුවපු චිත්‍රපටිය වුණා සංදේශය जय पाण छोटे हूं तो बोला ना कंद बेहे मांगरा दांगरा චිත්‍රපටි රංගපාන කොට ඇත්තටම පළවෙනි වතාවට මට ඉතින් පොඩි චකිතයක් තිබුණත් හරිම ආසාවෙන් තමයි
ඒක මං රඟපෑවේ මං මාත් එක්ක රඟපාන්න තිබුණේ ශාන්ති ලේකා එයා තමයි මගේ අම්මට ආවේ මට අමාරු වුණා මේ ඒ හැංගීම් ගන්න නමුත් ඒවා ආවා ඊට පස්සේ මං ඉතින් කල්පනා කරා ඇත්තම මේ මගේ තාත්තව තමයි මරන්න යන්නේ කියන වගේ අදහසක් ඇවිල්ලා මම මේ හොඳටම රඟපෑවා ඉතින් හැමෝටම ඒ මං හිතන්නේ ඒ දර්ශනීය බලලා ඒකට හරිම දුකක් ඇති වුණා කියලා මං අහලා තියෙනවා නමුත් ඒක මිනිත්තු දෙකක් තුනක් විතර තමයි ඒක මට කරන්න වුණේ මොකද ඒ දර්ශනීය කෙටි දර්ශනයක් නමුත් ඊට පස්සේ ඒක හොඳට ගිය හින්දා මං හිතන්නේ ඊට පස්සේ මාව වීර විජය චිත්‍රපටියේ ගොල්ලන්ගේ ඊළඟ දෙවන චිත්‍රපටියේ වන වීර විජයට ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා ඒකම හදපු සිනමාස්ලා ඒ චිත්‍රපටියේ ප්‍රදර්ශනය වුණාම හැම දෙනෙක්ම ඒක හරි හොඳින් පිළිගත්තා ඒ තරම්ම ලස්සන සිද්ධිය තිබුණා සින්දු මං හිතන්නේ සින්දු තිබුණා 10කට 15ක් විතර මට මං හිතන්නේ එතකොට ඇති අවුරුදු 17ක් 18ක් 17ක් විතර ඊරදි මන්නක් මවන්නින්ද හදක් ලතවේ ය ප්‍රේම සිරිතත රමණීය රාගනි ගුදුය රමණීය රාණි මග පිරිය ඇත්තටම මේක හරිම ජනප්‍රිය වුණා කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් මට ඊළඟට කරන ලංකාවේ කරන වර්ණ චිත්‍රපටිය වෙන රන්මුතු දූවේ ප්‍රධාන චරිතයේ රඟපාන්න තරමට වාසනාව ලැබුණා ඉතින් ඇත්තට ඒකට මම ගොඩාක්ම සන්තෝෂ වුණා මං හිතන්නේ මගේ ජීවිතේ මං ලැබපු ඒක ලොකු භාග්‍යයක් කියලා වරදකාගේට රදල පිළිරුව දුප්පතාගේ දුක සූරයා වීර විජය අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපට තුළින් සිංහල සිනමාවට දක්ෂ නළු නිලියන් රසක් කල එලි බැසීම දක්නට හැකි ඔවුන් ඊට පෙර චිත්‍රපටවල සුළු ලෙස දායක වී තිබුණද සිනමා සමාගමේ චිත්‍රපට සමග ජනප්‍රිය භූමිකා හිමි කරගත්තා ප්‍රේම් චාන්ත් රීතා රත්නායක කාන්ති ගුණතුංග උදුලා දාබරේ විජිත මල්ලිකා ජීවරාණි කුරුකුල සූර්ය සන්ධ්‍යා කුමාරි ආනන්ද ජයරත්න මේ අතරින් මුල් යුගයේ කැපී පෙනෙනවා දුප්පතාද කෝසක ලෝකේ මේ ජන සමාද දෙපිල දෙදිලා දුප්පතාද කෝසක ලෝකේ जन समाज दे पिलक बेदिला तो पता दे को सकलो के किस देखा वाली कर लगे ना एक तरफ है मैं चित्रपटी में वीपुर में गायना करे ममाई दम दुंदना समय तुम के रानी यमुना में रानी लगी संभाल अदत वैडिया हित होता है पटंग हत्ता फर्स्ट फिल्म इतकोट एक आनंद जयरत्न स्कीपर ने फिल्म स्टार्स दूर कत्ता गुण विले अरे चूसी मैन या करेक्ट सुखम बालू एक अरे डिफिकल्ट या सैटिस्फाई कर एक्ट्रेस एक्ट्रेस या बल तमें पास कर कथावत या बलना सिंधु बलना
ටියුන් එක බලනවා හැම එකකම එයා සුපර්වයිස් කරනවා ආනන්ද ජයරත්න තමයි සිනමාසයක ලොකුම හීරෝ ඒකට ගාමිණි දන්නේ එයා වැඩිම ඉතින් මේ ෆිල්ම් එකේ තමයි ෆස්ට් ඉන්ට්‍රොඩියුස් කරලා ඒ ගාමිණි දැම්මා ගාමිණි දාල ගාමිණි රංගපාව ලස්සනට ඊට පස්සේ ගාමිණිකේ මේව අර රංගපාන විද්‍යයි කතාකරන විද්‍යයි ඇක්ෂන් එක ඔක්කොම බලලා මේ මිස් ගුණරත්නම් යාතක යාළු වුණා ඔද සාගරයේගේ තදියේ බිලිදෙන් අනන්ත බාද කොහෙද සුවසේ දරලට සීතලරල් මුස්සේ පී දීවරයෝ මුස්ස මස්තනේ කතාව කිව්වා කතාව අපි කරෙක්ටර්ස් ඔක්කොම එක්ස්ප්ලේන් කරගෙන මටයි ඇන්ටන් ග්‍රෙගරි පාණ්ඩියන් සිවා සිවානන්දන් ඔක්කොම හිටියා එහෙම කතා කරනකොට හීරෝයිනි ප්‍රොබ්ලම ආවා එතකොට මිස ගුණරත්නම් කිව්වා දැන් ඕක ස්ක්‍රීන් ටෙස්ට් එක ගන්න කිව්වා ෆස්ට් ටෙස්ට් එකයි ස්ක්‍රීන් ටෙස්ට් එකක් අරන් බලන්න එතකොට අපි ලුවන්තරම් අර සන්ධ්‍යාව ලස්සනට ෆොටෝග්‍රාෆ් කරුවා ලස්සනේ නේ සන්ධ්‍යාව ඔටෝමැටිකලි ඉස් ඉස් වෙරි ෆොටෝජෙනික් ගර්ල් ඉතින් ෆොටෝජෙනික් තොඳයි එයාගේ එක්ස්ප්‍රෙෂන් තොඳයි ඉතින් ඒක අපි එක්සැප්ලිස් කරුවා මේ කැමරා එකෙන් එක්සැප්ලිස් කරලා ෂූට් කරුවා ෂූට් කරලා මිස්ටර් ගුණරත්නම් බැලුවා එක බලපු ගමන් මිස්ටර් ගුණරත්නම් කැමති වුණා लेकिन राइट हाउ इज इज एक्टिंग हम समझता हूँ युवा एक प्रॉब्लम बना ये तो बोल रहा मैं संध्या हुआ अभी इंट्रोड्यूस करे हुए फर्स्ट टाइम सिनेमा से कटा संध्या लसन अट रंग बैवा बेस्ट एक्टिंग तब एक अतिया मैं सुकून रहता एक रशस बल රස්සේක කැමති නැත්තම් එයා ඩක්කලා ගේනවා ඔක විසු කරන්න ආයි ෂූට් කරන්න කියනවා එයාට සල්ලි නෙවෙයි ෆිල්ම් එක නෙවෙයි ප්‍රොඩක්ට් එක හරියට තියන්න ඕනේ දීවර ෆිල්ම් එකේ සින්දු ආයක් ඔක්කොම කරුවේ ඔරිජිනල් මෙලඩිස් පස්සේ ඇවිල්ලා මිස්ටර් ඔසාමිට කිව්වා මේම ටැමිල් සින්දුවක් තියෙනවා ගන්න මගේ වයිෆ් හරි ආසයි ඒ සින්දුවට ඒ කොපි සින්දුව දාන්න පුළුවන්ද කියලා එයා ඇහුවා රොක්සාන්ගෙන් පස්සෙ එයා කිව්වා නෑ මං දැන් මේ ෆිල්ම් එකට ගොල්ලා තියෙන ඔක්කොම ඔරිජිනල් මෙලඩිස් දැන් ආයත් මේ කොපි මෙලඩි එකක් දානවා නම් මම එච්චරම ෆේවරබල් නෑ ඒකට එනට මේ ඔයාගේ වයිෆ් කැමති කියනවනේ ඉතින් අපේ ෆිල්ම් එකට දාමු ඒ ඇටැමි සිින්දුව කියලා පස්සේ අයව මොකක්ද සිින්දුව කියලා සිින්දුව බලලා ඉවර වෙලා ඊට පස්සේ ගෙදර ඇවිලා මට කිව්වා මේ මිස්ටර් ගුණරත්නම් කියනවා මේ ටැමි මෙලඩි එකක් දාන්න කියලා මේ දේවරිය ෆිල්ම් එකට මෙයාගේ වයිෆ් හරි ආසයි කියලා ඒ සිින්දුවට ඉතින් මේ මම නම් කැමති නෑ මොකද මම මෙලඩිස් ඔක්කොම ඔරිජිනල් මෙලඩිස් කරලා තියෙන්නේ කියලා පස්සේ විද්‍ය ස්ටුඩියෝ එකට යන්නේ නැතුව හිටියා ටිකක් දවස්. පස්සේ මම එක්කෙනෙකුගේ රෙකෝඩින් එකට ගියාම මිස්ටර් ගුණරත්න මෙයාව දැක්කා. දැක්කල දුවලා ඇවිල්ලා කිව්වා මොකද අර සින්දුව කරන්නේ නැද්ද කියලා. පස්සේ කිව්වා මේ ආහාරය අපි කරමු කියලා පස්සේ බොහොම අකමැත්තෙන් මේ සින්දුව කෙරේ සින්දුව ඇවිල්ලා සින්කරේ සුජාත අත්තනායක මාලිගාවේ මහරජිනි පස්සේ ඒ සින්දුව මේ රෙකෝඩ් කරන ඉවරනට පස්සේ දුක්ුනේ නෑ මේ කොපි මෙලඩි එකක් දැම්මයි කියලා මොකද සුජාත හරි ලස්සනට සිං කරලා තිබුණා ஸ்டூடியோ ஆக்டில் மே கெனால்
අර ඉස්සර තියෙන කැනල් වතුර වන ලොකුම මේ රිවර් වාගේ එක හැදුවා ස්ටුඩියෝ ඇතුල වතුර මගේ මෙතන එනවා සාමාන්‍ය මේ ඒක අර කඩාගෙන කියන ඒක ඉංජිනේර්ස් ඔක්කොම බලලා ඇවිල්ලා තමයි ඒ අර පොන්ට් එක හැදුවේ මේ ස්ටුඩියෝ ඇතුල ෆ්ලෝර් එක ඇතුල ඒක කැඩුනා නම් ස්ටුඩියෝ හැම එකම වොෂ් කරගෙන යනවා ඒකට ෆිල්ටර් වතුර කැනලක ඉඳලා ඉතින් කොච්චර වීදම් කරලා ඒ කාලේ ඒක කරලා තියෙනවා ලස්සනට මිනිස්සු බැලුවා ඒක හරි කැනලක හරි නැත්නම් කොහේ මේ පොන්ට් මේකෙන් ෂූට් කරන්න ෂූට් කරලා තියෙනවා කියලා ඒ ස්ටුඩියෝ ඇතුල මම ෂූට් කරුවේ අර මාලිගාව සින්දුවා ගුණරත්නන් මහතා තීරණ ගැනීමේදී පසුබට නොවන්නක බවට මේ එක් නිදසුනක් ඔහු ලාංකීය සිනමාව පිළිබඳ අනාගත ඉවකින් යුතුව කටයුතු කළ අයෙකු බවටද සාක්ෂි ඕනෑ තරම් ගුණරත්නම්ගේ එකම දක්ෂකමක් මාන මේ කරන ඕන වැඩ එයා කරන්නේ ඔක්කොම අමුතු විදියට තමයි කරන්නේ එතකොට මේ ස්ටුඩියෝ පටන් අරගෙන එයා මේ අමුතු ෆිල්ම් එක කරන්න ඕනේ අනිත් ඇක්ෂන් ෆිල්ම් එක කරන්න ඕනේ කියලා ටයිට් එක ප්ලෑන් කරගමද චන්ඩියා ෆිල්ම් එක ප්ලෑන් කරලා ඒ චන්ඩියාකට සෙට් එක දැම්මා මේ පාර ස්ලම් ඒරියා පාරවල මේ බාබර් සලූන් අරේ මේ ඔක්කොම අර ස්ලම් ඒරියා වගේ එකක් ඇදුවා තාර් පාර ස්ටුඩියෝ මේ 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 ප්‍රොමිස් එක ඇතුළම අර එස්ටේට් එක ස්ටුඩියෝ එක ලොකු එස්ටේට් වගේ එකක් ඒකෙන් දැම්මා තාර දෙපැත්තම අර මේ සාමාන්‍යම මාලිගාවත් පැත්තේ අර මේ තියෙන විදියට දැම්මා සෙට් එක තාල ෂූට් කරුවා ඒකෙන් මවිල ගාම්නි ෆොන්සා තමයි ඒවා ඉතින් ගාම්නි ෆොන්සා ඉතින් ඒක ෂූට් කරනවා මිස ගුණරත්න වෙනවා බලන්න වල ඉස්සරහ අඹගාවක් තියෙනවා ඒ අඹගාව ගාව ඉතින් ඇවිල්ලා එයාට විස්කියක් ගැන දෙනවා අද නිසි පෙරලා ඉතින් විස්කි බිල්ල එයා ඉඳලා බලනවා ඉස්සර ඒ කාලේ මේ ආනන්ද ජයරත්න එයා අකම්පනි කරනවා දැන් අන්තරෙන්න ඉස්ස ගාමිණී අනේ කාලේ ඉතින් කියන ගාමිණී ඉතින් බඩ ගන්න වෙලා එයා බොන්නෑනේ එයා නිකන් ඉඳ කතා කරනවා එයා විස්කිල ඉතින් බලනවා මේක ෂූටිං එක කොහොමද යන්නේ කියලා ඉතින් එයා හරි ප්‍රවුට් ඒක ලොකු සෙට් එකක් දාලා ලොකු විදියට යනකොට එයා හරි සන්තෝෂයි මොන මොන මොන